ජාතික උපාය මාර්ගික සැලැස්ම ගත්තට පස්සේ ඔබතුමාලා හඳුන්වනවා ජාතික ප්‍රමුඛතා ලෙස අත්‍යවශ්‍ය නිවැරදි කිරීම් කිහිපයක්. ඒ අතර මං කැමති ප්‍රධානම නිවැරදි කිරීමක් විදිහට ඔබ සත්‍යසෙවීමේ සහ ප්‍රතිසන්දාන කොමිෂන් සභා පනත බලයට පැමිණි වහාම අහෝසි කරනවා කියලා. අනෙක් පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශ කියෙව්වම එය පුළුල් කරනවා කියලා තියෙනවා. ඒ අනුව උන්ට වඩාත් හොඳින් ක්‍රියාත්මක වෙන්නට ඉඩ දෙනවා කියලා කියනවා. ඔබ පැහැදිලි කරන්න ඇයි ඔබ ආවොත් මේ පනත අහෝසි කරන්න? කට පරිස්සම් කරගත්තොත් අපි පරිස්සම්. මේ පනතේ සැඟවුණු අරමුණ තමයි අපේ රණවිරුවන් දඩයම් කිරීම. මේට කලිනුත් පනත් හතක් ගෙනල්ලා තියෙනවා. නවුන් මේක හරියට කියවාගෙන නැහැ. මේ කියවිය යුත්තේ ඒ පනත් හතත් මේ පනතත් එකට අරගෙන. පැහැදිලිවම දැන් යුද්ධය අවසන් වී අවුරුදු 16ක් ආසන්න කාලයක්. තවමත් මේ රටේ මේ අපි දැන් විසඳන්න හදන දැන් අපේ ජාතිකත්ව ප්‍රතිපත්තිය තුළ එකමුතු ජාතියක් බිහි කරන්න අපි කරන උත්සාහයට අපි ඔක්කොම එකතු වෙනවට බාධා පමුණුවන වැඩපිළිවෙලක්, ඒ වගේම මේ රටේ ආරක්ෂක අංශය මානසිකව ඔවුන් දඩුකදේ ගහනවා මෙවැනි පනත් ගෙනල්. මෙයින් ඉෂ්ට කර ගැනීමට බලාපොරොත්තු වෙන කාරණය කිසිසේත්ම පැහැදිලි නෑ. ඒක අපි පැහැදිලි කරගත්ත යුතුයි. අපි පැහැදිලි කරගත්තම අපිට පේන්නේ රණවිරු දඩයම. ඒ නිසා මේක නවත්තන්නට ඕන. කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. නමුත් සිදුවෙච්ච වැරදි තැන් ගැන, වැරදි දේ ගැන, ඒ යුද ගැටුම පැවති කාලේ යම්කිසි ආකාරයක අයුක්ති සහගත ක්‍රියා සිදුවෙලා තියෙනවා නම් ඒ ගැන හොයන්න ඕනේ නැද්ද? හොයන්න ඕන. ඒකට දේශීය යාන්ත්‍රණයක් තිබෙනවා. ඒ යාන්ත්‍රණය දිගට ගෙනියන්නට ඕන. ඒ යාන්ත්‍රණය කඩාකප්පල් කරමින් තමයි අපේ දේශීයව මේ රටේ ඉන්න දෙමළ මිනිසුන්ට, සාමාන්‍ය සිවිල් පුරවැසියන්ට යම්කිසි හානියක් වෙලා තියෙනම් ඒ සිදු හානිය ගැන සොයා බැලීම යුක්ති සහගතයි. මොකද උනුත් ශ්‍රී ලංකාවේ පුරවැසියන්. ඒ වගේම සොයා බලන්නට ඕන ජාතිභේදයකින් තොරව අනෙකුත් ශ්‍රී ලාංකික පුරවැසියන් මුහුණ දුන්න තත්ත්වය. මේ පරිසරය නිර්මාණය කරන්නට තම දිවි දුන් ඒ ශ්‍රී ලාංකික රණවිරුවන්ටද, අද ඉන්න මේ ආබාධිත රණවිරුවන්ටද, තම ජීවිතයේ වඩාත්ම සොඳුරු කාලය මේ යුද්ධය වෙනුවෙන් කැප කරපු ශ්‍රී ලාංකික රණවිරුවාටද, ඒක අසාධාරණයක්. ඒ වෙනුවෙන් අපි පෙනී සිටින්නට ඕන. ඔවුන්ට දැන් මේ ඔය සත්‍ය සෙවීමේ කොමිසන් දාන්න ජීවතුන් අතර අපි ඉන්නේ මේ යුද්ධය අවසන් වුණ නිසා. අද අපි සත්‍ය හොයන්න හදන්නේ ඒකයි. ඉතින් සත්‍ය සොයන්නට ඕන ඔය සත්‍ය සෙවීමේ කොමිසම් ගේන පුද්ගලයින්ගේ සත්‍ය සොයන්නටයි සත්‍ය සෙවීමේ කොමිසම තියෙන්නට ඕන. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.